ආදරයෙන් පිළිගන්නවා සිව්පොණත් එක්ක එකතු වෙලා ඉන්න හැම කෙනෙක්ම තමන්ගේ මංගල රාත්‍රියේදී හීනකින්වත් නොහිතපු දෙයක් සිද්ධ වුණොත් කොහොම වෙයිද අන්න ඒ වගේ හිතාගන්න බැරි සිද්ධියක් ගැන තමයි අද අපි ඔයාලට කියන්න යන්නේ ඊට කලින් මතක් කරනවා සිව්පොණ අපේ YouTube channel එක තවම subscribe කරලා නැත්නම් පහලින් තියෙන රතු පාට බටන් එක ක්ලික් කරලා අපිව subscribe කරන්න කියලා එහෙනම් අපි යමු වීඩියෝ වලට රියැලිටි තරගයක් අතර සිදු වූ අපූරු සිදුවීමක් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරලා තියෙනවා මේ රියැලිටි තරගයට සහභාගී වෙච්ච ටානියා සහ ඇලෙජන්ඩෝ යුවළ එයාලගේ පෞල් ජීවිත කෙලවර වෙන්න හේතු පැහැදිලි කළේ එතන හිටපු මේ වැඩසටහන නරඹපු හැමෝම පුදුම කරමින් සැමියා වෙන ඇලෙජන්ඩෝ සඳහන් කර තිබුණේ අවුරුද්දක විතර ප්‍රේම සම්බන්ධයකින් පස්සේ ඔහු ටානියාව විවාහ කරගත්තා කියලයි හැබැයි මංගල රැයේදීම ඔහුට තමන්ගේ බිරිඳ ගැන ඇති වෙලා තිබුණේ අප්‍රසන්න හැඟීමක්. ඔහු පවසන ආකාරයට ඇය විසින් මංගල රාත්‍රියේදී ඇයගේ සුළුමව සමග යහන්ගත වී සිටින ආකාරය ඔහු දැක තිබුණා. ඇලෙජන්ඩෝ පවසන්නේ මේ හේතුව හින්දා ඔහු ටානියාගෙන් වෙන් වෙන්න තීරණය කළා කියලයි. හැබැයි එතෙන්දී ඔහුගේ බිරිඳ වුණ ටානියා කිව්වේ මෙන්න මේ වගේ වෙනම කතාවක්. ඇය කියන්නේ තමන් උපතින්ම ලිංගික අවයවයක් නැතුව ඉපදුණු කෙනෙක්. ඒ වගේම විවාහයෙන් පස්සේ සැත්කමක් කරන්න බලාපොරොත්තු වෙන්න හිටියා කියලයි. තමන්ගේ පෙම්වතාට තිබ්බ ආදරය නිසාම මේ තත්ත්වය පෙම්වතාගෙන් වසන් කළා කියලා ටානියා කියනවා. ඇයට මංගල රාත්‍රියේදී තමන්ගේ සැමියා සතුටු කරන්න බැරි වුණ හින්දා තමන්ගේ සැමියා තමන්ට විරුද්ධව මේ විදිහට චෝදනා කරනවා කියලයි ටානියා කියන්නේ. ඒ වගේම මංගල රාත්‍රියේදී තමන්ගේ සුළු මව විසින් තමන්ට උදව් කිරීම සඳහා කාමරයට පැමිණි අවස්ථාවේ තම සැමියා එය දුටු බවත් ඒ හේතුවෙන් ඔහු මේ චෝදනාව කරන බවත් ටානියා කියනවා. කොහොම වුණත් තමන්ගේ සැමියාට ඇය අසීමිතව ආදරය කරන බවත් ටානියා කියලා තිබුණා. කොහොමද අපිට මෙහෙම දෙයක් වුණොත් නේද? එහෙනම් අදට අපි ඔබෙන් සමු ගන්නවා. ඊට කලින් මතක් කරනවා සිව්පොණ අපේ YouTube channel එක තවම subscribe කරලා නැත්නම් පහලින් තියෙන රතු පාට බටන් එක ක්ලික් කරලා අපිව subscribe කරන්න කියලා. ඒ වගේම තමයි bell icon එක ක්ලික් කරලා අපි අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලා ගන්නත් පුළුවන්. ඔබට සුබ දවසක්.